මෛතන විපක්ෂනායකතුමාගේ කතායෙන් පස්සේ මට කතා කරන්න ලැබීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. මම හිතුවා විපක්ෂනායකතුමා ඉතාමත් අරබර කතාවක් කරයි කියලා. හැබැයි මුළු රටේ ආර්ථිකය පිළිබඳව අපිට වඩා විශාල දැනුමක් තියෙන විපක්ෂනායකතුමා ආර්ථිකය පිළිබඳව අසල දැනුමක් තියෙනවා කියලා මේ සභාවට පුනපුනා කියන විපක්ෂනායකතුමා අද මොකද්ද මේ ඇවිල්ලා කරන්නේ? විපක්ෂනායකතුමා කියනවා සාන දෙන්නලු සාන දෙන්න ඒතුමා යෝජනා කරලා තියෙනවලු අරවා දෙන්නලු මේවා දෙන කොහෙන් දෙන්නද? අද අපේ රටේ වැටිලා තියෙන තත්ත්වය විපක්ෂනායකතුමා ඉතාමත් හොඳට පැහැදිලිව පේනවනේ ඔබතුමාට. මේ රටේ තියෙන ආදායම මදි වියදම ගෙවා ගන්න. ඒ නිසා මේ මාජන උපයෝගිතා කොමිෂමේ මේ කාර්යභාරය එතුමන්ලා හිතන්නේ මේක අඩු කරපුවාම මේක අඩුවෙන් දුන්නම් එහෙම වෙන්නේ නැහැ. මොකද විදුලිය නිෂ්පාදනය කරන්නේ මාජන උපයෝගිතා කොමිෂම නෙමේ. විදුලිය බෙදාරින්නේ සභාපතිතුමා නෙමේ. විදුලිය නිෂ්පාදනය කරන ඇයට ඒ සැපයුම්කරුවන්ට මුදල් ගෙවන්නේ සභාපතිතුමා නෙමේ. එතුමාට කියන්න පුළුවන් ඕන එක පිස්සෙට්ට ඕන එකක් කියන්න පුළුවන්. අංගොඩ ඉන්න පිස්සෝ දොස්තර මහත්තයා කියාම කියනවනේ. දොස්තර මහත්තයා පිස්ස වගේනේ පිස්සෝ ඇසිරෙන්නේ. ඒ නිසා පිස්සෙට්ට පුළුවන් මම ඉතාමත් පැහැදිලි ලැජ්ජ වෙනවා. මේ අමු ඔරෙක් වෙනුවෙන් පිස්සෙක් වෙනුවෙන් විපක්ෂ නායකතුමා පෙනී සිටීම පිළිබඳව. මොකද අපි දන්නවා ගෝල්ඩන් කී එකේදී සිද්ධියේදී MBSL එකට 150 ගන්න කිව්වම 125 තමන්ගේ ගිනුමට දාගෙන උසාවි ගිහිල්ලා අන්තිමට MBSL එකට 150 ගත්තේ. ජාත්‍යන්තර ඔරෙක් සභාපති කියන්නේ. ඊළඟට මා පිස්සෙක්. මොකද මේ රටේ මේ මිනිස්සුන්ට ඉතාමත් අමාරු තත්යක තියෙද්දී IMF එකේ සාන ටික ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දී ඒක පරක්කු කරලා බිලියන 30 ගාණක් මා භාණ්ඩාගාරයට අයිමි කරපු මා භාණ්ඩාගාරයට බිලියන 32ක් අයිමි කරනවා ඒ තීන්දුව ගන්න නොගැනීම තුළ. ඒ නිසා ගරු කාංචන විජේසේකර ඇමතුමා ඉල්ලා සිටිනවා අද දවසේ අපි එතුමාව ගෙදර අරිනවා. එතුමා කියන මේ ස්වාධීන පුද්ගලයෙලු එතුමා මොන ස්වාධීනද? මහින්ද රාජපක්ෂ කාලේ MBSL එක සභාපති වුණා. ඊට පස්සේ EDB එකේ සභාපති වුණා. ගෝඨාභයසේකරට වැඩ කළා කාර්යාල දීලා තමයි ඔය සභාපතිකම ගත්තේ. මොන ස්වාධීනද? කවුද කියන්නේ? මොකද එතුමා තරග විභාග ලියලා ආවද? එතුමාගේ අම්මා තාත්තා ලියලා දුන්නද? ගෝඨාභයසේකරට කඩේ ගිහිල්ලා තනතුර ගත්තේ. ඒ නිසා මම ඉතාමත් පැහැදිලිව මේ එතුමාණියන් පෙනීටින පිස්සා වෙනුවෙන් පෙනීටන පිස්සන්ටත් කියනවා මේ කිසිම කෝප් එකේ ඇවිල්ලා පැහැදිලිව පිළිගන්නවා. මොකද්ද තියෙන සුදුසුකම? මොකද්ද ගෝඨාභය රාජපක්ෂල වැඩ කිරීම? මේ වගේ මේ විදුලි බල මණ්ඩලයේ ඉන්න ඉංජිනේරුවෝ මෙච්චර ගාණක් ගන්නේ කරලා මේවා අදලා සැපෙවුම් අදලා දුන්නම එතුමා ඒවා බලන්නේ නැතුව කියනවා අඩු කරන්න පුළුවන්. තව අඩු කරන්න පුළුවන්. පිස්සෙක් නෙමේ. මොකද මේ විදුලිය පිළිබඳව ඉන්න දක්ෂම ඉංජිනේරුවෝ ටික තමයි විදුලි බල මණ්ඩලයේ ඉන්නේ. මේගොල්ලෝ තමයි ගන්නේ කිරීම කරන්නේ. ඒ නිසා මේ කොන්දක් තියනවලු කොන්ද තියනවා නම් ඔය මේගොල්ලෝ පෙනීටින්නේ මොකටද? ආණ්ඩුවට විරුද්ධ නම් ඕන බෝල එකට බැට් කරනවා. ආණ්ඩුවට විරුද්ධ නම් එහෙම නැතුව එතුමා හොඳින් ඉඳා නෙමේ. ඉතාමත් පැහැදිලිව ඔබතුමාට මම මේ විවාදය බාරග මේ පටන් ගන්න වෙලාවේ කියන්න ඕනේ. මේ මෙතුමල්ලා මම දැක්ක ඊයේ එතුමා ඊයේ මේ ප්‍රවෘත්ති සාකච්ඡාත් තියලා මොනවද කියන්නේ? මා ජනතා වෙනුවෙන් පෙනීටින අය අද පාර්ලිමේන්තුවේදී එතුමා වෙනුවෙන් හිට ගන්න ඕල්ලු. අපි මා ජනතාව පෙනීටින ඉඳ තමයි එතුමා එළවන්නේ. මොකද මේ රටේ ආර්ථිකය බංකොලොත් කරන්න දෙන්න බෑ. භාණ්ඩාගාරයේ බංකොලොත් කරන්න දෙන්න බෑ. නිෂ්පාදනයේ විදුලි නිෂ්පාදනයේ කඩාවැට්ටන්න දෙන්න බෑ. විදුලි නිෂ්පාදනය බෙදහැරීම නවත්තන්න දෙන්න බෑ. එතුමා කියන විදිහට කළොත් රටේ ආර්ථිකය වැටෙනවා. විදුලිය නිෂ්පාදනය කරන්න බැරුව යනවා. විදුලිය බෙදාරින්න බැරුව යනවා. ඒක තමයි එතුමා උත්සාහ කරන්නේ. අපි උත්සාහ කරන්නේ මොකද්ද? විදුලිය නිෂ්පාදනය කරන්න පෑ 24ම විදුලිය දෙන්න විදුලිය බෙදාරින්න. ජනාධිපතිතුමා මේ ආණ්ඩුව බාරගද්දි පෑ 12ක් විදුලිය තිබ්බේ නැහැ. එතුමා සභාපති මොන බම්බුවද කළේ? එතුමාට කරන්න පුළුවන්ද විදුලිය නිෂ්පාදනය කරන්න? ජනකට පුළුවන්ද විදුලිය බෙදාරින්න? ජනකට පුළුවන්ද සේවාව බිඳ වැටුනම අදන්න පුළුවන්ද? බෑ. ඒක විදුලිවල මණ්ඩලය. ඒ නිසා මේ සභාපතිකමක් කරනවා කියන්නේ අරක දෙන්න මේක අඩු කරන්න කියන එක නෙමේ. රටක ආර්ථික ක්‍රියාවලිය එක්ක මේක සම්බන්ධ වෙලා තියෙන. ඒ නිසා මේ සියලු දේ ගැන බලන්න ඕනේ. ඒක තමයි අභ්‍යාචන අධිකරණයේ පැහැදිලි එතුමාව ගියාම ඔප්පු වෙනවා. ඔක්කොම නිෂ්ප්‍රභා වෙනවා. එකක්වත් ඉදිරියට යන්න බැරුව වෙනවා. ඇයි ඒ? පැහැදිලිවම උසාවිය තේරුම් ගන්නවා. මේ සමාජිකයෝ ගැන බලන්නේ නැතුව මොන ස්වාධීනද? මොන ප්‍රජාතන්ත්‍රවාදයේද? අනිත් සමාජිකයන්ගේ කිසිම අදහසකට සැලකිල්ලට භාජනය නොකර තමන් ජනාධිපති වෙන්න
මේ ඒකාට එකක උනේනවානේ සමාරයට නගරාධිපති වෙන්න උනේනවා සමාරයට ඇමති වෙන්න උනේනවා මෙතුමට ඇල්ල තියෙන ජනාධිපති වෙන්න උන ඕම උනගත්තුවා හිටියනේ අපෝ කීදාක් හිටියද අංගොඩ මානසික රෝහලට තමයි අරින්න වෙන්නේ අංගොඩ මානසික රෝහලට එතුමායිනම් පෙනීටිනායරත් අරින්න ඕනේ අංගොඩ මානසික රෝහලට මොකද මෙතුමා මේ කිසිම මේ රටේ ආර්ථිකය ගැන මහා භාණ්ඩාගාරය ගැන ජනතාවට මේ සේවාව ලබා දීම පිළිබඳව අකණ්ඩව මේ සේවාව ලබා දෙන්නේ කොහමද සැපයුම් කරන්න මුදල් ගෙවන්නේ කොහොමද මේ එකක්වත් නැතුව නිකං ඇවිල්ලා කියන අඩුක ඉතින් ඒක වැළඳ ගන්නවා විපක්ෂය ඉතින් විපක්ෂයට ඕනේ ආණ්ඩුවට විරුද්ධව කවුරු හරි කට ඇරියොත් ගිල බදා ගන්නවා බදාගද්දි පොඩ්ඩක් පරිස්සමෙන් බදා ගන්න කොළරි බෝම්බේ පුපුරලා තමයි මැරෙන්නේ බදා ගන්න යන්න එපා එන හැම එකක්ම මොකද බෝම්බයක් ඕක ගෝඨාභයසයට ගොට්ටල්ලල්ලල්ලා තනතුරු ගත්තේ මහින්ද රාජපක්ෂට අල්ලලා තමයි තනතුරු ගත්තේ එහෙම නැත්නම් කිසිම සුදුකමක් නැහැ ඔය සභාපති අරිණං අද පාර්ලිමේන්තුවේ ආන්න ඕනේ මොකද ආන්න ඕනේ මෙතුමාට තියෙන සුදුසුකම මොකද්ද කියලා මේ වෘත්තියේ මේ සභාපතින් ඒව ආන්නේ ආණ්ඩුවට විරුද්ධ නම් එතුමා කියලා වැළඳගෙන එතුමාට විනාඩි දෙකක් කාලයක් තිබෙනවා ඒ නිසා ඊටමත් පෑදිලිව මං මේ අස්ථාදී සභාවේ අවධානය යොමු කරන්න ඕනේ පෑදිලිවම එතුමා තමයි සිරාණි බණ්ඩානායක මැතිණිය ඔය එළවන්න තේරින්කාරක සභාව තිබ්බම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා සිරාණි බණ්ඩානායක මැතිණියට විරුද්ධ සාක්ෂි දුන්නේ මේ පාර්ලිමේන්තුව තේරින්කාරක සභාව නියෝග කරලා එතුමිය එළවනවා හැබැයි දිට්ඨ ධම්ම වේදේ අද පරිසම් දෙනවා ජනක රත්නායකට මේ පාර්ලිමේන්තුවෙන් සභාපතිකමෙන් අපි අද එළවමු ඉතාමත් පෑදිලිව තියන්නේ එතුමාට සහයෝගය දෙන අයට පෑදිලිව කියනවා අද එළවනවා ඒ කියන්නේ සිරාණි බණ්ඩානායක මැතිණිය එළවන්න ප්‍රධාන සාක්ෂිකාරයා වුණේ මේ සභාපතිතුමා එතකොට දිට්ඨ ධම්ම වේදේ කර්මයේ පරිසම් දෙනවා අද එතුමාට ඒ පරිසම් දෙන වෙනුවා වෙනුවෙන් තමයි මේ ආයේ පෙනීටින වසලේ වෙනුවෙන් පෙනීටිනවා මූ වසලෙක් මූ වසලෙක් මේ ජනක රත්නායක කියන්නේ වසලෙක් කාලයක් ඉඳගන්න විපක්ෂද විපක්ෂ නායකතුමාද ඉතින් එතුමාලත් වසලේ තමයි ඉතින් වසලේක් ඉඳගන්නේ කිසිම අර්ම පොදුමත් නැහැ මොකද අපි පෑදිලිවම දන්නවනේ වසලේ කාලය අවසන්යි ගරු මන්තුමා එනිසා ඉතාල පෑදිලිව මම මේ ගරු සභාවේ අපි පාර්ලිමේන්තුවේ ඉතාමත් පෑදිලිව කියන්නේ අපි මේ රටේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් මේ රටේ ආර්ථිකය වෙනුවෙන් මේ රට ගොඩගන්න ආර්ථිකය ගොඩගන්න මේ රටේ සමස්ත ජනතාවට ඉතා හොඳ ආර්ථික ශක්තිමත් පදනමක් දැමීම සඳහා මේ ජනක රත්නායක සභාපතිතුමා පිස්සව ජාත්‍යන්තර හොරාව එලවන්න අද අපි කටයුතු කරනවා කියන එක මුළු රටටම බය නැතුව සද්ද නගා කොන්ද කෙලින් දියාගෙන ඕන අපි ඡන්ද දෙනවා කියන එක ප්‍රකාශ කරමින් මන් යනවා ස්තුතියි asianmirror.lk